අවදාවත් ඔවුන් වගේ මිනිස්සු දැකලා තිබුණේ නැහැ. මොකද ඔවුන් මැරෙන්න බලාගෙන හිටියේ. ඕන උනේ මරණයමයි. ලෝටාබේව ඔහුගේ කාමරයේදී හමු වුණා. ඔවුන් කවදාවත් විශ්වාස කරේ නැහැ බලය අත්හැරලා යන්න සිදුවේවි කියලා. තමන්ගේ අහිමි වූ බලය නැවත ලබා ගැනීම සඳහා ප්‍රයත්න උත්සාහ කරා. ඵලයේ කියන්නේ රාජපක්ෂ පවුලේ වැසිකිලි හොදව මිනිහෙක් හැමදාම. අපේ රට මැරුන්නේ මැරුවා. අපිට නැති වුණේ නැති කරා. අලුත් මාතෘකාවක් ගෙනවා ජාතිය බේර ගන්න උනා මුස්ලිම් අන්තවාදීන් කියලා. අන්තිම ප්‍රතිඵලය මොකද්ද? අප්‍රේල් මාසේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරය. 25 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ කියනවා ඔහු ජනාධිපතිවරණයට තරඟ වදින බවත් මුස්ලිම් අන්තවාදය පරාජයටපත් කරන බවත්. මේ රාජ්‍ය අපූර්ව සත්තුණා එදා ඒ පාස්කු ප්‍රහාරය නවත්වා ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක මේ අවස්ථාවේදී මම සාහරවාන්ලගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල පාස්කු දිනේදී මේ රටේ ජනතාව මහත් පියකටපත් කරනවා. අසද් මෞලානා මේ වැඩසටහනේදී කියා සිටින්නේ තමා සහ පිල්ලයන් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූයේ ට්‍රිපොලි ප්ලැටූන් නමින් කණ්ඩායමක් පිහිටුවීම සඳහා වන අවස්ථාවක බවයි. රාජපක්ෂ මහතා අද මේ ස්ථානයට ආවා පිල්ලයන් මහත්මයා බලන්න. පිල්ලයන් told me පිල්ලයන් මට කිව්වා මාත් එක්ක ඉන්නවා සිරකරුවන් කීප දෙනෙක්. ඔවුන් හරිම ඉන්ටරෙස්ටින් අය. ඔවුන් හුඟක් අන්තවාදී. ඔහු කිව්වා ඔයා එක්කෙනෙක් හමු විය යුතුයි කියලා. බන්ධනාගාර නිලධාරියෙක් සිරකරුවෙක් අරගෙන ආවා. ඔහු රැවුල තිබ්බ තරම කළු පුද්ගලෙක්. මම සලාම් කිව්වා. ඔහුත් සලාම් කියලා කිව්වා. ඔහුගේ නම සයිනි මෞලවි. මම කවදාවත් ඔවුන් වගේ මිනිස්සු දැකලා තිබුණේ නැහැ. මොකද ඔවුන් මැරෙන්න බලාගෙන හිටියේ. ඕන උනේ මරණයමයි. මොකද ඔවුන්ට ඕන වුණා ස්වර්ගයට යන්න. පිල්ලයන් කිව්වා ඒක හොඳයි අපට ඔවුන්ව පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔවුන්ට ලෝකේ වෙන කිසිවක් ගැන ආශාවක් තිබුණේ නැහැ. නමුත් අපට ඔවුන් පාවිච්චි කරන්න පුළුවන්. එම පිරිස නීතිචිවරයෙකු මාර්ගයෙන් බන්ධනාගාරයෙන් නිදහස් කර ගැනීමට පිල්ලයන් කටයුතු කළ බව මෞලානා මෙම වැඩසටහනේදී ප්‍රකාශ කර තිබෙනවා. January of the 2018 පිල්ලයන් told me you organized a meeting. පිල්ලයන් මට කිව්වා ඔයා රැස්වීම ග්ලෑස් කරන්න. සුරේෂ් සලේ සහ මේ මිනිස්සුත් එක්ක. ඒකෙන් පස්සේ මම කණ්ඩායමට තොරතුරු දුන්නා පැමිණිය යුතු ස්ථානය. ඒක මම හැමදේම දන්නේ. මම එතනට ගියා. ඒක ලොකු පොල්වත්තක්. එක ගෙදරක් එතන තිබ්බා. ඔවුන් පැමිණි සුදුපාට වෑන් රථයකින්. 6 දිනක් පැමිණියා. සයිනි මෞලවී ඇවිත් මට අතට අත දීලා මාව වැළඳගෙන සලාම් කියලා ආචාර කළා. ඊට පස්සේ ඔහුගේ සහෝදරයා සහරාන්ව හඳුන්වලා දීලා ඔහු කිව්වා එයා තමයි අපේ අමීර් කියා. අමීර් කියන්නේ නායකයා. මම ඔවුන්ට සුරේෂ් සලේව අනුන්වල දුන්නා. ඒ හමුව ගොඩක් වෙලා ගියා. ඒකෙන් පස්සේ සුරේෂ් සලේ මට කිව්වා රාජපක්ෂලට අවශ්‍යයි ශ්‍රී ලංකාව තුල අනාරක්ෂිත තත්ත්වයක්. ඒක තමයි ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම මාර්ගය කියලා. කරන සලේ කියන පුද්ගලයා අතීතයේ බැලුවම 2010 ජනාධිපතිවරණයේදී බොනිෆස් පෙරේරා කියන පුද්ගලයා තුලා බෝම්බ පිපිරෙව්වා රට පුරාවට. බුද්ධියශීලගෙන. එයා මේක කරා කියලා මම විශ්වාස කරනවා. සැලේ කියන්නේ රාජපක්ෂ පවුලේ වැසිකිලි හොදව මිනිහෙක් හැමදාම රජයක් සිතාමතාම සැලසුම්කට පෙරලා දැමීම සඳහා බුද්ධිංශයකට කටයුතු කළ හැකි නම් අපි කොහෙද ඉන්නේ? SBI එකෙන් අපිට IP address දුන්නා. ඒ IP address එක පාවිච්චි කරන කෙනාට සහරාන් එක්ක ඍජු සම්බන්ධකම් තිබුණ නිසා එයාලා කිව්වා ඒ ගැන හොයලා බලන්න කියලා. ඒ හමුදා බුද්ධිංශයට සම්බන්ධ මුස්ලිම් සොල්දාදුයි. අවගේ සහ සාරා ජෙස්මින්ගේ DNA සමානුන්නේ. ඊට පස්සේ අබුබකර් කියන පොලිස් නිලධාරියා මාර්ගයෙන් ඇයව ඉන්දියාවට පනින්න සැලසුවයි කියලා සාක්ෂි. ඔව් සාක්ෂි කියන පොඩකින් නර්නායි කියලා අපි හිතන්නේ. ඒක තවදුරටත් යනවා. පරීක්ෂණ එහෙම තමයි. DNA පරීක්ෂණ දෙකකින් සාරා එතන හිටියේ නැහැ කියලා තහවුරු වුණා නම් ඊට පස්සේ සාරා කොහෙද කියලා හොයන්න විමර්ශනය කරන්න ඕන. එහෙම විමර්ශනය නැතුව තුන්වෙනි පාරත් ඇයි සාරා මරුණාය කියලා තහවුරු කරා. හෝටල් වල හිටිය අහිංසක මිනිස්සු බල වෙනසක් වෙනුවෙන් ඝාතනය කරනු ලැබුවා. මේ ප්‍රහාරය දිනක දෙකක සැලසුමක් නොවේ. ඔවුන්ට ප්‍රතික්ෂේප කළ නොහැකි ප්‍රබල සාක්ෂි මා සතුයි. මේ පාපය මුළු ජීවිත කාලය පුරා ගෙන යන්න මට බෑ. මට අවශ්‍යයි සත්‍ය පවසා. අමු අමුයේ මරලා නිකන් වහලා තියෙද්දි කෑලි කෑලි එක්ක කොහොමද දෙන්නේ කදාගත්තේ?